ුවෙක් බඩගන්න කෑමිල්ලලාආඩනකොට අම්මෙක්්ට තාත් එක්ට කැප කරන්න බැරි දෙයක් තියෙනවාද. අම්මටයි තාත්තරයි විසඳමක් පේන නැති දැන අන්ත අසුරන වෙලාබට ඒගේ ඔලුවටන එකමදේ කාගෙහැරිගේ දරකින් කඩයකින් කන්න දෙයක් හොරක කරන එක. අපි මේ හොරකන් කිරීම සාධාරනී කරණය කරනවා නබයි නමුත් ඒක තමයි ඇත්ත. අදම මේ ගැන කතා කරන්න ප්‍රාන හේතුව තම මේ දබස්වල සමාජ මාධ්‍ය ජලාවල සංසරණය වන සැරිසරණ මේ ඔබ දකින මේ චායාරූප දෙකර. ගස් බැඳලා අඩනිරුවත් කරලා ගහලා ඉරිපස්ස චායාරූප ගත කරලා ගැනේ. අපිට හොරකම සාධානය කරය කරන්න ැහම අවශතාවෙකු නැනමුත් වරදක් කලාන නඒකරතම නේතිය තියෙන්නේ එතකොට මං කිවත් වගේ ගස් බැඳල අඩනිරුවත් කරලා ගහලා ෆොටෝ වරගන සංවජ මාධ්‍යජාලා වෙල දැම්මයි කියලා රට ඇතුළ තියන හොරකම්ම දූෂණය වංචාව ම සීලූ ප්‍රශ්නල විසම කම්බෙන දෙකනෙන ප්‍රශ්තමයි මටම මේ චායාරප දෙක දැකගම මගේ ඔළලටාාව. රටක රජයක් රටක පාලකවේ රටේයින අන්ත අසරන මනිසන් අආතාරන වනං. ඒ රටයින්න ජමක්කමක් තියෙන මිනස්සුව රටයින්න අන්ත අසරන මනිසුම් අතාතරන වනං. දූෂිත දේශපාලකින් විසින් ඇතිකරපුේ අර්බුදයෙන් හෙම්බත්වෙන ැටකන අසරන තත්ත්වයට පත්තුනු ඒ මිනිස්සුන්ට තමන්ගේ පනකෙන්ද රැකගන්න තියන ක්‍රමය මොකාත්ත. ඔබේ දරුවෝ විතරක් තුම්බේල කාලා ඇඳලා පාසල්ගිහින් හිටියම හරිද. අපි මිනිස්සුන්ගෙන් ශිෂ්ඨාචාරගත වෙන්නෙම අමාරුම් කෙනෙක්ටේ උදව් කිරීමත්ෙක්. හැබැයි කෝ අපිහ ශිෂ්ට සම්පන්න බව. අපිව හොරාකාපු අපි හූරගනකාපු අප පසික. පිත්නොදැෙන්න හොකං කරපු අපේ අනාගතයේ නායකරපු මිනිස්සුන්ට පිස කියලා සැලුඩ් ගහලුවු නැන ගම්ම. දරුවල අසරන දුප්පත් මනුස්සියට අපේ බලය අපේ අධිකාරිය පේනවා. කෝ මහින්දාානන්දලුව ඕය සිිතිර ගස්පන්දිිනවා කෝ නිමල් සිරිපාල ොය විදිර ගස්මන්දිනවා ෝ රත්තරල ොය විදිර ගස් පන්දිනවා ෝ නීල ොය විදිර ගස් දිනවා ෝ බ්‍රාල්ල Bීලව මහිදල ොය විදිර ගස් පන්දිනවා. ල ලෝබී දේශපාලකින් යටත පාලනෙවුණයි කියලා. බඩගින්නට හාල් හොන්ඩුවක් හොරකං කරන තමන්ගේ හා පැත්තින්න මනුස්සයව. ගස් බැදල ගහන තැනට ගහන තරං අමනුස්සෙක් වෙන්න පා කියලා අපි මනිසුන්ට ආාධනා කරනවා. අවුරුදු හැත්ත හතරක මේ දූෂිත දේශපාලන චෞර වලල්ල විසින් අපේ රටේ මිනිස්සුන්ට පත්කරලදුනු තත්ත්වයක. හැබැයි මේ ඔය කියන තරම් මිනිස්සු දෝෂණයට වංචාවට හොරකමට විරුද්ධයිනං. අපි කියන කොච්චරක් දෂි ාජ සේක ක ොච් ර දෂ යිත ර න්න්න කොච්චර දෂිත ්‍යාර කකිෙින්වද. ොචරක් දෂත විිගකරන්වද. ොචක් දෂිත ආගමික නාය කෙනින්වද. හැබැයි හොරකං කරනවා දෙැක දෙැකත් සබ්දනැතුවෙන්න්නවා නේද. මිනිස්සු හෙම තමයි. තමන්ගේ බාලය තමන්ගේ ශක්තිය තමන්ගේ ආධිකාරීිය මෙ සියල්ල පෙන්වන්නේ දර්වල. අහිංසක අසරණ මිනිස්සුන්ට. අනි ත්‍රටවලල මනිස්සු යොක්තිය නීති ආදි පත්තිල්ලනකට පෙරට මනිස්සුන් ඕොනවනේ හිට්ල කෙනෙක් තද්ද මනුස්ේ තද්ද විදිර පාලනයක පිරිමි එක්ෝනවන ප්‍රජාතංශ්‍රවාදය කන්නද කිය හැව්වා. නි ත්‍රටවල මිනිස්සු තමන්ගේ අපේක්ෂක හොරෙක් කියලා දැනගත්තාහ මිස්සර හටවෙල සමාවගත්තා ලැජ්ජවන ැ අපරට මිනිස්සු හොරෙක්කුුණනාටකමක් නෑ. රට බේරල දුන්නන්නේ. තමන්ගේ බදුමුදල් ූරගණනකාලා ඒ බදමු දල්වලින් එරටේ දේශපාල්ලකින් දේශපාලකින්ගේ නෑදැයින් හිතමිතුරන් විනෝද වෙන කොට ඒ එක දැකබූ බෙන රටවල්ල මනිස්ස එක ප්‍රශ්ණ කරා හැබැ අපේ රටවල්ල මනිස්සු. හොරකන් කරටකම්මක් නෑ කන්න බොන්න නැද අපි රටක් තිේනවන්නේ අනිකේ ගොල්ලොන්ගේ ලැබීම ඒ ගොල්ලොගේ පින එහෙම සාධාර්නය කරණය කරා. අනි තරටවල්ල මිනිස්සු සාමය සමගේල්ලනකොට අපේ රටේ මිනිස්සු. මරලා හොරකන් කරලා හරිකමන්නන්නේෑ. යි ආගමයි බේර්ලවනනි කෙලකිවා. රටේ දරුවන්ට කන්න නැතුව පොල්ලොද කදදි. රටේ දරුවන්ට පෑඩ්ඩිකක් ගන්න සල්ලි නැතිවෙේද්දි. රටේ දරුවට පාසල්න්න බස්ක් පාසලට බස්සකන්න සල්ි ැතිවෙේද. රටේ දරුවට පොත්්චිගන්න සල්ලිනැව තමන්ගේ පසල් ගන අතරමග නතර වෙද්දදි. අපේ බදමුදලින් නඩත්තු කරන්න රාජ්‍යමාත්‍යවරති සට දෙනෙක් පත් කරා. හැබැයි එකවත් ඔයි විදිර ගස් බැන්ධද. අපේ බදුමුදල් වලින් පාලකින්ට ඇති තරං විනෝද වෙන්න දේලා. යුක්තිය නීතියාධිපත්්‍යය ප්‍රජාතන්ත්‍රවාදය කන්නද කියලා හලා. අවසාන ඒ හොරුන්ටම අවරුදු හැත්ත හතරක් මේ රට පාලනය කරන්න දීලා. ඒ හොරුටික හූරගනකාපු සාරයේ උරාබීල හපකරපු රටේ මිනිස්සුන්ගේ තත්ත්වය තමයි ඔබ මම මේ විදියට දකින්නේ. එනිසා. අමතක කරන්නපා අපි කවුරු වෙඩත් කලෙන් මෙනස්සූ. අපිට තියනව යුතුකමක් අනි පැත්තන්න මනුස්්‍යයාව බලාගණ්ඩ ආරක්ෂා කරගන්න. තමන්ගේ දරවා අඩනොකොට කඩයකට හරි ගෙදරකට හරි ගිල්ලලා හල් හොන්ඩුවක් පාන්ගෙඩියක් විස්කට් එකක් බනිස්ගෙඩියක් හොරකංකරණයේ අම්මව තාත්තව ගස් බැඳල ගහල අඩනිරුවත් කරන්න ඕන කියලා එකක සාධාරනී කරණය කරන ඔබම හෙටේ එතැන්න පුළුවන්. ඔබටම හෙට ඒ තත්වයක්ත්වයන්න පුළුවන් හනිසා කුමන තත්ත්වයක් යටතේව්වත් මනුස්සකම අතාරන්න සෝදානක් වෙන්න පා කියලා අපි අපේ රටේමිනිස්සුන්ට අරාධනාක නොමකද අදට වඩා හෙට තවත් නරක නිසා නැවතහුවයම.